සුබ දවසක් හැමෝටම කුකුයි චතෝ YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ පාම් පිටි වලින් ගොඩක් රසවත් සීනි මුරුකු හදාගන්න විදිය. මේ විදියට හදාගත්තොත් සීනි මුරුකු හදාගන්නේ ඔයාලට අමාරු නෑ. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ විදියට හදාගෙන ඔයාලට බෝතලයක දාලා තියාගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට අරගන්න. ඉතින් හරිම ලේසියි වගේම හරිම රසවත් කෑම එකක් ඔයාලා දන්නවා. ගොඩක් ඉස්සර ඉඳන්ම අපි කැමති කෑමක් මේ සීනි මුරුකු කියන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ රසවත් සීනි මුරුකු හදාගන්නේ කියලා. ඊට කලින් ඔයා තාමත් මගේ channel එක subscribe කරන්නේ නැත්නම් subscribe කරලා bell icon එකත් on කරන්න. මුලින්ම bowl එකක් අරගෙන ඒකට මම පාන් පිටි gram 200ක් එකතු කරගන්නවා. ඒකට ලුණු කුඩු ටිකක් සහ baking soda තේහෙනි කාලක ප්‍රමාණයක් එකතු කරගෙන මේ දේවල් ටික හොඳින් කලවම් කරගන්නවා. ඊළඟට වතුර එකතු කරගන්නවා. වතුර එකතු කරගෙන අතේ නොඇලෙන විදිහට මේක ඩෝ එකක් හදාගන්නවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙලාවේදී ඔයාලා කැමති නම් ඔයාලට පහසුයි කියලා හිතෙනවා නම් මේ පිටි මිශ්‍රණයට වතුර දාන්න කලින් මිශ්‍රණය දෙකට බෙදාගෙන ඊට පස්සේ එක පිටි මිශ්‍රණයක් අනා ගන්නකොට ඒ මිශ්‍රණයට වතුර එකතු කරගන්නකොට වතුර එකට කලරින් දාලා ඊට පස්සේ අනා ගන්න පුළුවන් අතේ නොඇලෙන විදිහට. එහෙම නැත්තම් මෙන්න මේ විදිහටත් පුළුවන්. මම මේ වගේ ඩෝ එක හදාගත්තට පස්සේ කොළපාට කලරින් එක දාලා මේ විදිහට එකක් හදාගත්තා. අනිත් එක රෝස පාට දාලා හදාගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට රැල්ලක් උඩට දාලා රෝලින් පින් එකකින් මෙන්න මේ වගේ තුනී කරගන්නවා. ඔයාලා මේක තුනී කරගන්නකොට ටිකක් වැඩිපුර තුනී කරගන්න. මොකද මහතට තිබුණොත් එහෙම අපිට මේක ක්‍රිස්පි එකට හදාගන්න අමාරුයි. දැන් තුනී කරගත්තට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට මේ වගේ කෑලි කපා ගන්න. ඉතින් ඔයාලා කැමති ප්‍රමාණයන් වලින් මේක කපා ගන්න පුළුවන්. මම මේ වගේ පොඩි තීර වලට කපලා ඒක දෙකට මේ වගේ බෙදා ගත්තා. ওই විදිහට රෝස් පාට එකත් අදා ගත්තා. ඔන්න දැන් මම පාට දෙකෙම හදාගෙන ඉවරයි. දැන් අපිට පුළුවන් මේක තෙලේ දාලා බැද ගන්න. තෙල් එකක් රත් වෙන්න තියලා තෙල් එක රත් වුණාට පස්සේ මෙන්න මේ විදිහට මේ ටික දාලා බැද ගන්නවා. බැද ගන්නකොට ඕනාට වඩා පාට වෙනකන් තියා ගන්න එපා. සාමාන්‍යයෙන් රන්නන් පාට වෙනකොටම ලිපෙන් ඉවතට අරගන්න. ওই විදියට සේරම ටික බැද ගන්නවා. ඊළඟට පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට මම සීනි එකතු කරගන්නවා මේ සැඳි 5ක ප්‍රමාණයක්. ඊට පස්සේ සීනි ටික වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරගන්න ඕනේ. වතුර වැඩි කරගන්න බෑ. එතකොට ඔයාලට මේක හරියට හදාගන්න අමාරුයි. ඊට පස්සේ ලිපේ ගින්දර මේ විදියට සාමාන්‍ය ගන්නට තියාගෙන සීනි එක උණු කරගන්න. මේකට මම රතු සීනි එකතු කරගත්තට ඔයාලට ඕනම සීනි එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ විදියට අවසානයේදී හරි පදම් බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදියට. අන්තිමට නිකන් පෙනපෙන වගේ ගොඩක් එනවා. කලවම් කරගද්දිත් ඔයාලගේ අතට තැනෙනවා. ඒ වෙලාවදී ඔයාලා මේකට සීනි මුරුකු ටික එකතු කරගන්න. ඊට පස්සේ හොඳින් කලවම් කරගන්න. කලවම් කරගත්තට පස්සේ ඔයාලා ලිප ඔෆ් කරගන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර ටිකක් වැඩි කරගත්තට ප්‍රශ්නයක් නැහැ. ටික වෙලාවක් කලවම් කරනකොට මෙන්න මේ විදිහට සුදු පාටට සීන් ටික ගානට ලස්සනට වටේ දැවටිලා තියෙනවා. ඔය වෙලාවේදී ඔයාලට පුළුවන් මේක ලිපෙන් ඉවතට අරගන්න. හරිම ලේසි. මේ තියෙන මම හදාගත්තු සීනි මුරුකු ටික. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට හදලා බලන්න. ඉතින් මේක හොඳ ක්‍රිස්පි ගතියේ තියෙනවා. ඒ වගේම තමයි රසෙත් කිසිම වෙනසක් නැහැ. අනිවාර්යයෙන්ම ඔයාලත් හදලා බලලා මේකේ රස කොහොමද කියලා කියන්නත් මට අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ රසවත් රෙසිපි එකකින් තවත් දවසක හම්බෙමු.